. සුපින් නතුන අද ධර්මානු ශාසනාව සිදුකරන ගෞරුුණී දේශකයණන් වහන්සේ. රත්මලාන ශ්‍රී රත්නාරාමයයේ බොරලැස්කමෝ සිරි සෝනුත්තර විහාර යන උබය විහාරාදිිශ්වර, බස්නාහිර පලාත සහිත නවත් තොටමුණේ ප්‍රධාන අධිකරන සංගනායක්ක, බස්නාහිර පලාාත රත්මලාන ශාසනාරක්ෂක බලමන්ලේ, ගරු සභාපති සද්ධර්ම කීර්තිශ්‍රී ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජනීය සූරිය ගොඩ සිරිධම්ම නායික ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානු ශාසනාවේ දායිකත්්‍යයන් යක්කළ බෝගමුව අලුත්කම බෙලි අත්තේ ධම්මදීපනීමණින් වහන්සේ, දර්ගානගරය මාලවන් ගොඩ පදිංචිඉන්ද්‍රාණී ජෛතිලක සහ කරුණාසේන හෙටිය ආරච්චි ඇහැලිය ගොඩ පනාවල ශ්‍රීෂශා්‍යමුණි විහාරය දෙහි ෝට ශ්‍රී සුසිලෝදය පිරිවන් විහාරයන්හි විහාරාධිශ්වර ශ්‍රේෂෂිලෝදය විද්‍යාඇතන පරිවේනාධිපති පූජ්ජ රංකේගම විමලශරේස්සාමීන් වහන්සේල්පධාන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා. කුරුණෑගල තලම්මැගෙදර යන්තම් පලාව පදිංචිකේ ඒ කරුණාදා සමහතා පන්නතුනි, අද ධර්මානු ශාසනාවේ මාතෘකාභ කල්්‍යයානමිත්‍ර සූත්‍ර ඇශරෙන්වන ධර්මානු ශාසනාවයි. අප හැමෝතුන් වූ ධර්මය ශත්‍රවණය කරනටයි සූතානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර. තිෙස්සරණ සහිත පංචසීලය සමාතන්වීම සඳහා අපි තැන් නමස්කාරයෙක්කමු. අවසරයි ස්වාමීන්ද්‍ර යන් වහන්ස සාධෝ, සාධෝ, සාධෝ. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස, නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස, නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, බුද්ධసරනගచමි නసරනggaచමි දම්මసරනගచ చමసරanga cam සhangసరනangaచ සhangసరanga camமி दතිయප බුද්धంసरेනangacza गच्छामि बुद्धं शरणं गच्छामि दुतियां पे धम्मं సരනගచම දතිම්පි धමసරනගచම ດතිయ ප සghaసരනගచම දතිම්ප සghaసරනangaచම පතිయප බුද්ध සരනගചමි නතිම්පි බුද්ධං සරනගചාමි තාතිയපධම්ම සരනගച చ na pidhaang saang ga camipatiangpi සhang sareang gaచ na pis sanghang saang ga camipáනති පతaverරම siखा padaද sama අධම පානාතිපාතාവරමණී සිক্ষපදං සමාධයාමදිංනාධනාവරමනේ සිखाපදං සමාධමින් අතින්නදානාവරමණී සිক্ষපදං සමාධයාමි කාම සු මിచචරവරමන්නේසි खाපදං සමාධయම කාමේු මිചාචරവරමනේසිखाපදం සමාධයාම മසාවාදവරමන්නේේසිക്ക ഹපදං සමාධయම සාවාදා வேරමණී சிखाපදัง සමාධයාමි சුරමරය මජ්‍ය පමාදටٺනവරමන්නේ சிखाපදං සමාධయම சරමරේ මජජපමාදٺනා வேරමණී சிखाපදัง සමාධਆමී සතු සතු සත් සමන්තාචක්කවාලේ සූ අත්‍රාගච්්චන්තුදවතා සද්ධංමං මුනිරාජස්ස සුනන්තු සගගෙ මොක්හඩං ධම්ම සවෙනකාලෝ අයං බදන්තා ධම්ම සවෙනෙකාලෝ අයං බදංතා ධම්මසවෙනෙකාලෝ අයං බදන්තා සදුු සතුු සතු නමුතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සංබුර්ධස්ස නමෝතස්සෙ භගවෙතො අරහතුෝ සම්මාසංබුුද්ධස්ස නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මාසංබුද්ධස්ස නාහභික්කवेේ අຍງ ඒකදම්මම්පි සමනුපසසාමි යාඒවංමහຕෝගත්තාය සංවත්තති, යතයි දංභික්කවේ කල්්‍යාන මිත්තතා කල්්‍යාන මිත්තතාභික්කවේ මහතෝගත්තාය සංවත්තතිති සඳු සඳු ස වස්නවන්ත කාරුණික සුපින් බත්නිි අංගුත්‍රනිකායේ ප්‍රථම නිපාතයේ ප්‍රමාද වර්ගයේ කල්්‍යාන මිත්තතා සූත්‍රය මාතෘකා කරගෙන කල්්‍යාන මිත්‍රයකු ඇසුරු කිරමෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. තතහගත සම්මා සබුදුරජාණන් වහන්සේ මේ ලෝකේම සිටින මේ විස්සුවේම සිටින කල්්‍යයාන මිත්‍රයාණන් වහන්සේ.ඉවක්ම භික්‍ෂුන් වහන්සේ ද කල්්‍යාන මිත්‍රයාණන් වහන්සේ නමක්. තමන්ගේ පන්සලේ ලොකු හාමුදුරු කල්්‍යාන මිත්‍රයාණන් වහන්සේ නමක්.ඉවගේම ගෙදරයින් නාම්මතාත් අද දදරුවන්ට කල්්‍යයාන මිත්‍රයෝ. පාස්සලට ගිහාම පාසලේන විදුහල්පතිතුමා ගොරුතුමා ගුරුතුමිය කල්්‍යාන මිතුරන්. ඉවගේම ඔබට ඔබගේ සමාජයේදීද විවිධාකාරයේ කල්්‍යයාන මිත්‍රයන් මුණ ගැසෙනවා. ගිහි පැවිදි දෙපාර්ශිව තුළම මේ කල්්‍යාන මිත්‍රත්වය පිළිබඳව කල්පනාකරනවා සාකච්ඡා කරනවා විවිධ සමාගං පිහිටවා ගන්න. කලයාන මිත්‍ර සංගමය හැටියට මිතුරං රසක් එකතු වෙලා යහපත් අදහස් තිබෙන එකතු වෙලා යහපත් සිතිවිලි ඇතිව, යහපත් වචන ඇතිව, යහපත් ක්‍රියාඇතිව කටයුතු කරනවා. එනිසා මේ ගෙදරෙන් පටන්ගන්න කල්්‍යාන මිත්‍රත්වය මුළු ලෝකේ පුරාම පැතිරී යනවා. තතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවසට කල්්‍යයානමිත්‍රයාණන් වහන්සේ ඔබේ ගමට ඔබේ පලාතට රටට ලොවට මුළු විශ්වයටම කල්්‍යානමිත්‍රයාණන් වහන්සේ නමක් හැටියට අපට අවවාද කලා උපදේ ලබාදුන්නා සබ්බපාපස්සා කරනම්. සියලු පෞකරන්නටේපා උසලස්ස උපසම්පදා යහපද්දේ කරන්නට සචිත්ත පරියෝ දපනං සිතපාලනය කරගන්න ඒතන් බුද්ධාන ශාසනං මේ තමයි ලෝතුරා බුදුරජාණන් වංසේලාගේ අනුශාසනාව මේ ලෝකයට ඉන්න කල්්‍යයාන මිත්‍රයාණන් වහන්සේ හැටියට අපටඒ මග කියා දුන්නා මඟ යන ස්වාමීන් වහංසේලාද තමන්ගේ දායකකාරකාදීන්ට ධරමෙන් අනුශාසනා කරමින් පවින් වලක් වගට යහපතේ යොදවන්නට අනුශාසනා කරනවා එනිසා සුපින්වත්න්නේ මේ කල්යාන මිත්‍රෙක් තමන්ට ඇසුරට සිටිනවනං ලැබෙන ප්‍රතිඵල පිළි බඳව බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී දේශනා කළමු. මා මුලින් සඳහන් කළ මෙපාලිපාටය සඳහන්වන්නේ අංගුත්්‍ර නිකාය. කල්්‍යාන මිත්්‍රතා සූත්‍රය ලෙස. නාහං භික්කවේ අ්ඥං ඒකදම් මම්පේ සමනු පස්සාමි, යා ඒවන් මහතෝ අත්ථය සංවත්තති. යතයි දංභික්කවේ කල්්‍යාන මිත්තතා. මානනි යමෙක්මවිදිහට මහත් යහපත පිණිස පවතින වනං කල්්‍යාන මිත්‍රතාව වැනි වෙනත් කිසිදු දහමක් දකිනෙ නැහැ මානන කල්්‍යාන මිත්‍රතාව මහත් අර්ථය පිණිස පවතිනෝ. මහතෝ අත්ථය සංවත්තති මහත් යහපත පිණස්ස පවතිනවා අර්ථය පිණිස පවතිනවා මෙලව යහපත පිස පරලව යහපත පිස දෙලව යහපත පිණිස පවතිනවා කල්්‍යාන මිත්‍ර ඇසුර පින්බතුනි තතහගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අංගුත්‍ර නිකායේ හයවන නිපාතයේ අනාගාමි වරගයේ මෙන්න බෙම මේ කල්්‍යාන මිත්‍රත්වය පිළිබඳව විස්සර කරනවා. කල්්‍යාන මිත්‍ර සේවනයෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව දේශනා කරන සෝවතභික්හවේ කල්්‍යාන මිත්තුූ කල්්‍යාන සහායෝ කල්්‍යාන සම්පවංකෝ කල්්‍යාන මිත්තේ සේවමානේ භජමානේ පයුරපාසමානු තේසංච දිිත්්ඨානු ගතින් ආපච්චමානු ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති මහනනිි කල්්‍යාන මිත්‍රයන් සිටිඩ, කල්්‍යාන සගයන් සිටිට කල්්‍යාන අදහස්වලට නැමුණු පුද්ජලයන් කෙරෙහිේ නැමෙනසුලු, කල්්‍යාන මිත්‍රයන් සේවනය කරන භජනය කරන, මිතුරං පයුරු පාසනය කරන ඒ අයගේ අදහස්ුවට අනුව කටයතු කරඩ යම්කිසිකෙනෙක් සිටින වනම් ඒතැනැත්තා ආබේ සමාචාරික සීලය පුරනව එ අදහස් කරන්නේ වත් පිළිවෙත් පුරනවා. කල්්‍යාන මිත්‍රයෙක් ඇසුරු කරනවනං ඒ කල්්‍යයාාන මිත්‍රයා ඇසුරුකිරීම නිසා වත්පිළි වෙත්පුරටම ආභි සමාචාරිකං දම්මං පරිපූරෙස්සතීති ටානමේතං විද්ජති මේ කාරණය විද්‍යමාන වන දෙයක් කල්්‍යයානමිත්‍රය කාසය කරන වනං පයුරුපාසනය කරන වනං ඒවගේම ඒකුල්න්ගේ අදහස් වලට එකඟ වෙන වනං ඒතැනැතා වත් පිළිවෙත් පුරනවා මෙ වත් පිළිවෙත් පුරන්නේ නැතිකෙන සීලේ පුරන්නේ නෑ පිංවතුනි. වත්තන්න පරිපූරෙන්තෝ සීලන්න පරිපූරති ඒසා වත් පිළිවේ පිරීව සීලයේ මුල්ලවස්සා. එනිසා පිින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරෝමේ සූත්‍රයේ තවදුරටත් ආභි සමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සේකං ධම්මං පරිපූරෙස්සති වත්පිල්වෙත් පුරන්න පටංගතර පස්සේ ඒතැනත් අ ඊළඟට දියුණුුවෙනවා ඒසේලේ පුරලා සේක ප්‍රතිපදාව පුරන්ටේ ගැන රහත්වීමට අවශ්‍ය කන මාර්ග පුරන්නට පටගම්. සේකං ධම්මං පරිපූරෙත්වා සීලානෙ පරිපූරෙස්සතීති තානමේතං විච්චති. මේ ශෛක්ෂධර්ම රහත්වීම සඳ අවශ්‍ය කරන ධර්මතා පුරලා ඉන් අනතුරු මහසිල් පුරන්නට පටන්ගන්නු. මහසිල් පුරලා කාමරාගය රූපරාගය අරූපරාගය සම්පූර්ණෙම නැති කරනවා. සීලාන පරිපූරෙත්වා කාමරාගංවා රූපරාගංවා, අරූපරාගංවා පජහිස්සතීති තානමේතං විච්චති. මේ විදිට බුදුරජාණන් වහන්සේ මංගුත්‍ර නිකායේ පැහැදිලි කරනවා කල්්‍යාන මිත්‍ර සම්පත්තිය තිබෙන වාසි. යම්ගිසි කෙනෙකුට හොඳ කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත් එයා වත් පිළි වෙත්වට හුරුවෙනවා ත් පිරිිවෙත්වලට හුරු වෙලා ඉන් පස්සේ රහත්වීමට අවශ්‍ය කන සිල් පුරනවා මහසිල් පුරනවා ඒ මහසෙල් පිරීමේම් පස්සේ කාමරාගය රූපරාගය අරූපරාගය නැතිකිරීමට අවශ්‍ය කන ඒ අංග සම්පූර්ණ කරගන්නවා. ඒ වගේ ම තමයි පින්වතුනි තතහාගත බුදුරජාණන් වහන්සේ මේ කල්්‍යාන මිත්‍රත්වය තිබෙන වැදගත්කම. ැහැදදිි කර දෙන සූත්‍රයක් තිබෙනවා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් මිත්‍රත්වය පතුරුවවන වනං මිත්‍රයෙක් ඇසුරු කරනවනං ඒ ඇසුරු කිරීම නිසා බොහෝ ප්‍රතිඵල ලැබෙන බව විශේෂෙන්ම මතත් කරන්න කැමති හලිද්ද රාග ජාතක කතාව මේ හලිද්ද රාග ජාත කතාව තුළින් අපට පෙන්නුලා දෙනවා ආශ්‍රය කළ යුතු අය පිළිබඳ. කවුද ආශ්‍රය කරන්න ඕන්. මේකට නිදසුම් කතාවක් තිීර. ඈ තාතීත බරණැස් රජතුමා රාජ්‍ය කරන කල්ේ එක්තරා බමුණෙක් තමන්ගේ බිරිද මියගියයාට පස්සේ තමගේ පුතා සමග වනගත වුණා. ඒ වනගත වෙලා බණභාවනා කරමින් සිටින අවස්සාවේදී දවසක්දා මෙ පිය බමුණා පළවැල නිලාගනීමට අසපින් පිටතට වැඩම කළං. ඒ අවස්සාාවය එක් තරා කාන්තාවක් මේ ආශ්‍රමයට ඇතුළුුණා ඇතුළු වෙලා මේ පුතා සමඟ සතුළු සාමචයේ දී ඉඳලා පුතාව වසඟ කරගත්තා. ඉන් පසුව තාත්තා අසපුට අවහම තාතට කියනවා පිය රජතුමනි මට නගරයට යන්න අවස්සර දෙෙන්. ඒ අවස්සර ඉල්ලු වෙලාවෙදි තාත්තා පාකි ව තාත්තා අවසර දෙනවා අවවාද රැසක් සමගින්. පුතාට මෙහෙම අවවාද කරනවා. පුතේ ගුණනුවනින් පිරිච්චා චපල නැති කල්ලාන මිත්‍රයන් පමණක් ඇසුරු කර. කිසි කාලයකවත් කාමහි ඇලිලා මේ සංසාරයේ දික්කර ගන්න එපා. මේ තමයි පළම එම්ම පුතාටකරද වු අවවාති. තවතුරුටත් පුතාට ආමාන්තරනයක්ක නො තාත්තා යෝතං විසාසයේ තාත විසිසාසංචකමෙයියඇතේ සුසුසිිච තිතිි කීච තංභාජයහිතොගතෝපුති නුඹට යමෙක් විශ්වාසද නුඹේ විශ්වාසය හෙතම පිළිගණ්ඩවාද නුබේ විශ්වාසය ඇතිව වචන ඇසීමට කැමතිද ඔබගේ වරද ඉවසනවද එබඳු අය පමණක් ඇසුරු කරන්න නැවතත් පියතුමා පුතාට අවවාද කරනවා පුතේ යස්සකායේනවාචාය මනසානත්තිදුක්කාතන් උරසේචපතිටන්ටාය. සංභාජයහිතෝගතෝ තුන්දොරින් වැරදිනොකරන ඒවගේ මවගේ උරහසේ හවාගෙනන්න පුතෙක් වගේ විශ්වාස කරගෙන ආශ්‍රය කරන්න. ඒසා හොඳ කෙනෙක් ආසය කරන්නට ඕනේ කයින් වචනයෙන් සිටන් වැරදින කරන කිරින්. ඉති වර්තමාන සමාජර්යක සසඳල බලන්න කොට කල්්‍යානමිත්‍රයෙක් හඳුනා ගැනීම තේරුම් කර ගැනීීම ඉතාමත්ම අමාරු කාර්ය ගද වෙනත්දයක් අපිට පුළුවනය හොඳද නරකද කියලා පරක්ෂා කළ බලන්න පුළුවන් හොයලා බලන්න පුළුවන් හැබැයි මේ කල්්‍යාන මිත්‍රයයව අපට එම හඳුනා ගන්න බැහ ආශ්‍රය කිරීම තුළින් තමයි කෙනෙක් හොඳද නරකද කියලා තේරුම් ගන්නට පුළුවන් කමතිබෙන එති මේ තාත්තා පුතාට අවවාද කරනවා පුතේ යංකිසි කෙනෙක් සුචරිතවත් නම් ඒගනි හොඳට පවතින වනම් හොඳට හැසිරෙනවනම් දැහැමිව ජීවත්වෙන වනම් ඒ හැසේම නිසා ඒ තැනතා උඩගු වෙන්නේෙ නැත්තම් මේ වනේ යන ඔබ දසපුුණ්්‍යක්‍රයා කරමින් නැනවත් අයම ඇසුරු කරම්. ද න්න මේ තාත්තම් ොන තරම් හොඳ අවවාදයක්ද මේ පුතාටදන්න. පුතේ ඔබ මේ වනයෙන් නගරයට ගියාටකමක් නෑ නිරන්තරයෙන්ම සුචාරිතවත් අය ඇසුරු කරන්න. දැහැමිව ජීවත්වනා ඇසුරුකරන්න උඩඟුකම නැති අයඇසුරු කරන්න. මේ විදිහට තාත්තා පුතාට අවවාද කරනවා. යෝජදම්ම එන චරති චරන්තෝපිනමං්‍යති විරුද්ධකාරී සපප්්ඥන් තංභජයේහිතෝගතෝ විදිහයටට තාත්ත පුතාට අවවාද කරනු. තවදුරටත් තාත්තා මෙහෙම කියනවා. පුතේ දඹදිව මිනිසුන්ගෙන් හිස්වගියත් දම්බදිව මිනිස්සුන්ගෙන් හිස්වගියත් ඉස්තිර පැවතුන් නැති කහා පැහැයෙන් පැහැගන්නනු වඳුරපුගේ සිත වගේ වහා වෙනස් වන සිත් ඇති අය ආසය කරන්න එපා ඒවගේම ටිකකාලයක් යාළු වෙලඉන්න තවකාලයක් තරහ වෙල ඉන්න එහෙම වෙනස් වන කෙනෙක්ත් ආසයකන්න එපාපුති දැ හිමයත් අපිට හමලෝනේ සමහරවිට යාලකොම පවතින සති අයි දෙකක් තරහ වෙනම් ආයිතිික දවසකින් ආයි යාලු වෙන එහෙම වෙනස් වන කෙනෙක් ඇසුරු කරන්න එපා යාළුකම වෙනස් කරපින් නැවත තරහවෙමින් නැවත යාළුවමෙන් කටයුතු කරන අය ආසය කරන්න එපා. ඒ අය සැබෑ මිත්‍රෝනිවේ. එබඳු අය කල්්‍යාන මිත්‍රෝනෙමේ ඒ විදිර බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවතුළින් පැහැදි කරනවා. කල්්‍යාන මිතුරු එකකගේ තිබෙන වටිනාකම. මෙ තාත්තා කියනවා තමගේ පුතාට ආසිවි සංචකුප්පිතං මිල්ලලිත්තන් මහාපතං ආරකාපරි වච්ජේහි යානීවවිසමං පාතන් පති කිපුුණු සර්පයක් වගේ අස්සූචි තැවරුණු පාරක් වගේ මාර්ගයක් වගේ විසම මාර්ගය ප්‍රතෙන් යනාය වාහනුල්ලි යනාය මගයල් යනෝ. ඒ වගේ වහා වෙනස්වන පුද්ජලයාවත් දුරම්ම දුරුකරන්. ව වෙනස්වන පුද්ජලයා දුරිම්ම දුරු කරන්න කෙලා මෙතා අත්තපුතාට අවවාද කරනවා. අවසාන වයෙන් මේතා අත්ත කියනවා පුතේ වැඩිපුරම බාලයන් ආසය කරන්න කොට වැරදි වැඩ වැඩිවිටම. අනාර්ථයෝ වැඩෙනම්. සතුරන්න හා එ නොවන්නා වගේම හැමවිටම බාලයන් ආසය කරන්න එපා මෙතන බාලයන් කෙළකිවේ ගුණෙන් සහ නුවනී අඩු අයයාසය කරන්න එා. හලිද්දරාග ජාතකයේදී තාත්තා තමන්ගේ වනයෙන් නගරයට යන පුතාට අවවාද කරනවා කල්්‍යාන මිත්‍රයාගේ ලක්ෂණ පැහැදිලි කරමින්. එනිසා පිංවතුනි කල්්‍යාන මිත්‍ර ඇසුර නිසා ලැබෙන ප්‍රතිඵල බුදුරජාණන් වහන්සේ බොහෝතැන්වලදී දේශනා කල්ලතිබෙනවා. එනිසා විශේෂෙන්ම ඔබ මේ වන විටත් අහල ඇති මුගපක්ක කියන ජාසක කතාව මේ මුගපක්ක ජාතය කතාවේ නො තේමිය කුමාරයා කියල කෙනන්නේ මේ තේමිය කුමාරයා හොරෙකුට දඩුවන් කරන ආකාරය දැක්කවු තමගේ තාත්තා හොරෙකුට දඩුවන් කරන ආකාරය දැක්කලා කල්පනා කන අනේ මටත් අනාගතේ මේ විදිහයට හොරුන්ට දඩුවන් කරන්න වෙනවානේද කියලා මෙ තේමී කුමාරයා ගොලුවෙක් වගේ හැසුරුණ බිහිරෙක් වගේ හැස්සුරුණ ඒ ඇන කතාබහ කරන්නේ නැතිව කටයුතු කනට තාර්තා කල්පනා කරනො මේ කතා කරන්න නැති ඇහෙන්නේ නැති කෙනෙක්ව පෝෂණය කළ වැඩක්න එනිසා හුගේ පරෝහිතයකොට ෙන මියාව ගිහිල්ලා සොහොනේ වල ලමන්න කියලා ඒ වලදමන සූදානං වෙනකොට මේ කුමාරයක් කතා කරන කතා කළ කියනවා මිත්‍රය මිත්‍රයකොට විරුද්ධ වන්නේ නැත්තම් කල්්‍යයාන මිත්‍රයකුට විරුද්ධවෙනි නැත්නම් ලැබෙන ප්‍රතිඵල ගොඩක්තේර ඔබත් දැන් මට කල්්‍ය යාන විිත්‍රයෙක් වෙනට කල්ාන මිත්‍රය කුණොත් ලැබෙන ප්‍රතිඵල ප්‍රවාසියක් විස්සර කරනවා මේ මුගපක්ක ජාතක කතාවට. එය අපේ පිරිවානාාපොත් වහන්සේ තුළ අන්තර්ගත වෙනවා මිත්තානි සංස සූත්‍රය හැටියට පහුතබක්කෝභාවති විම්පවත්තෝසකාගරා බහුනනංඋපජීවන්ති යෝමිත්තානංන දූපති මේ කියවෙනවා යම් කිසි කෙනෙක් මිත්‍රයන්ට විරුද්ධවෙනි නැත්තම් එතැනැත්තා තමන්ගේ ගෙදරින් පිටතර ගියාට පස්සේ බොහෝ අහාර ලැබනෝ ආහරවලින් කිසිම අඩුවක් ලැබෙන්නේ නෑ මිත්‍රයන්ට විරුද්ධ නොවනෙක් කෙනාට. මිත්‍රයාට සලකනෙක් කෙනාට ගිය ගියතැන පුද සච්චාර ලැබෙන ආහාර ලැබෙන. එයා නිසා තවත් අයට ජීවත් එන වාසනාව උදාවෙනු. දපි දන්නවා සමහර කල්ලයාට මිත්‍රයන් නිසා බොහෝ දෙනකොට යහපත සිද්ධ වේටම අපේ තතහගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කල්්‍යාන මිත්‍රත්වෙ නිසා එදා බොහෝ දෙනකොට යහපත සිද්ධ වුණා බොහෝ දෙනකොට අර්ථය සිද්ධ වුණා එනිසා කල්්‍යාන මිත්‍ර ඇසුර හැමෝටම වැදගත්වන කාරණයක් හැටියට මේ මුගපක්ක ජාතගේදී විස්සර කරනවා යම්කිසි කෙනෙක් මිතුරන්ට විරුද්ධ වෙන නැත්තම් ඒ තැනැත්තා ගම්නියන් ගංවලට ගියාට පස්සේ එහැම තැනකදීම පුද පූජාවන් ලබනු. පූජනීයාත්වයට පත්වෙනවා. යංයංජනපදංඥති නිගමේ රාජදානීෝ සම්බත්්ධ පූජිතෝහෝති යෝමිත්තානං නදබතිඒගාතාවෙන් මේ කල්්‍යාන මිත්‍ර ඇසුර නිසා ලැබෙන ප්‍රතිඵල විස්සර කරනු. ඒවගේ තමයි කවුරු හරි මිත්‍රයෙක්ට ද්‍රෝහි වන්නේ නැත්තම් විරුද්ධ වන්නේ නැත්නම් එයාට හොරුන්ගෙන් කරදර වෙටින ගේ රජ්ජර අවමන් කරන්නෙත් නෑ හොඳ කල්්‍යාන මිත්‍රයාට මිත්‍රයාට විරුද්ධකම් පවත්වානය නැති සැබෑ මිත්‍රයාට රජරුත් අවමන් කරන්න නෑ. ඉවගේම සියල්ම සතුරන් මැඩගැෙන ජයගන්න පුළුවන් මිත්‍රයාන්ට ද්‍රෝහී නොවඩාට නිසා මේ බුදුබනාහන ඔබ කල්පනා කරන්නට ඕනි මමත් කල්‍යා මිත්‍රීක්ෙන්ටුව. ම කල්්‍යයාන මිත්‍රයෙක්ුුණොත් මම මිතුරන්ට විරුද්ධ නොවන කෙනෙක්කුුණොත් මං මේ ප්‍රතිඵල ලබනවා කියලා අවබෝධ කරගන්න ටෝල් විරුද්ධ නොවනවනං මිතුරන්ට ඒ තැනැත්තා කෝපගන්නේ නැතුවතමයි ගෙදත්ටන් ඇ සමහරයි වැඩ ගිල්ලෑනකොට ගමන අබිමයක් ගිලයනට ගෙදට ඇතුවෙෙන මහා කෝපයන්නේ හැබයි මිතුරන්ට විරුද්ධකංක් නොකරනෙක් කෙනා ගෙදැට්ටේන කෝපයෙන් නෙවේ. මෛත්‍රයේ සහගතව සිනහමුසු මුහුණින් ඇතුළු වේටම.ඒවගේ මිතුරුවන්ට විරුද්ධ නොවන තැනැත්තා සබාවලදී සතුටින් ඉන්නවා. ද සමහරගෙනෙක් සභහකට ගිහාම කිසිම සතුටක් පේනින. හැබැයි මිත්‍රන්ට විරුද්ධකං නොකරනෙක් කෙනා සා. ්‍රීතමත් මුහුණින් ගුක්ත වජීවත් වෙනවා මිතුරන්ට ද්‍රෝහි නොවන එවක මිතුරන්ට විරුද්ධ නොවණය ඥාතීඩං උත්තමෝහෝත නෑයන්ටත් උත්තමයෙක් වෙනවා එනිසා මේ බුදු බනාහන ඔබත් මිත්‍රයන්ට විරුද්ධ නොවන කෙනෙක්ුණත් ඔබගේ වටාපිටාවන්න සියලොම ඥාතින් ඔබ වටකරගන්න සක්කත්වා සක්කතෝහෝති ගරුහෝත සගාරවෝ වන්නකෙති බතෝහෝති යෝමිත්තානං නදූබති යම්කිසිගෙනෙක් මිත්‍රයන්ට ද්‍රෝහී නොකරන වනං විරුද්ධ වන්නේ නැත්තම්. ඒතැනැත්තා අන්නයට සත්කාර කරන ගමන් මනත් සත්කාර ලබන. අන්නයට ගෞරව කරන ගමන් තමනත් ගෞරෝ ලබනු සමහර කෙනෙක් අනිත්තයට ගරුකාං කරන්නෙත් නෑ ගලු සම්මාන දෙන්නෙත් නෑ තමන්ට දරු සම්මාන ලැබන්නේෙත් නෑ දැපි දන්නවනඒ සමහර බටහිර රටවල තිබෙන පළවෙනි කාරය තමයි අන්නයට ගරු කරන්න කියන පාඩමු ගන්න යන්නට ගරු කිරීම තුළින් තමන්ටත් ගෞරවේ ලැබෙනවා. ඒවගේ බුදු හාමුදුරුව අපට දේශනා කළා යමෙකොට ගරු කරන වනං යමෙකුට සත්කාර කරන වනං ඒවා පෙරලා තමන්ටත් පැමිණිෙනවා. ඒසා මිත්‍රයන්ට විරුද්ධ නොවන තැනැත්තාට මේ ප්‍රතිඵල ලැබිෙනවා. ඒවගේම තමයි පින්වතුනි මිත්‍රයන්ට විරුද්ධකං නොකරන තැනැත්තා අන්නයට පුද සච්චාර කරනවා. ඒ පුදසච්චාර කළ තමනුත් පිදුම් ලබෙනවා. ඒවගේම අන්නයට වදිනාය තමනුත් වැඳුම් ලබෙනවා. ඒවගේ යස්සසටට කීර්තියට පත්වෙනවා මිත්‍රයන්ට විරුද්ධන වන්නවා. ඒසා ඔබ ඔබේ සමාජය තුළ ඉන්න සැබෑ මිතුරන් හඳුනාගෙන ඒ අයට විරුද්ධ නොවී කටයුතු කිරීම මෙලව පරලව දෙලව යහපත පිණස්ස හේතුවෙනවා. බුදුහාමුදුරුව මේ සූත්‍රයේදී පැහැටිකනවා පිින්වතුනි යම්කිසි කෙනෙක් මිත්‍රයන්ට විරුද්ධ වන්නේ නැත්නම්. ග්‍රෝහී වන්නේ නැත්නම් එයා ගින්දර වගේ බැබලෙනවා කියලා. ඒවගේම දෙවියකු වගේ බබලෙනවා. සැපතින් පිරිහිඩෙත් නෑ. අගේ ඇතා පා්ජය ලැති. දේවතාව විරෝජති සිරයාගජහිතෝහෝති යෝමිත්තානංන දබති මිත්‍රයන්ට විරුද්ධ නොවන්නා. ගින්දර වගේ බැබැලෙනවා. දෙවියකු වගේ බබලෙනවා සැපතින් පිරිහින්නේිනෑ. එනිසා මිත්‍රයන්ට විරුද්ධ නොවී ජීවත්වෙන්නට. මේ ධර්ම දේශනාවශ්‍ය වනය එක නෝබ කල්පනා කළ යුතුබේටවා පින්කතුන මේ විදියට දීර්ග වසයෙන් පැහැදිකනෝ මේ සූත්‍රයේ යම්ගසිගෙනෙක් මිතුරන්ට විරුද්ධවෙෙන නැත්තන් යයට සම්පතුත් ලැබටම ගව සම්පත ලැබෙනම ඒවගේම කුමරය වපුරපදයක් හොඳට පල ලබටම ඒවගේම දරුපාලද ලබෙන සහර කෙනෙක් දරු පල නැතුව මොනමොන දවාලවල යනවද දරුවන් ප්‍රාත්නා කරමින්. හැබැයි යම්කිසි කෙනෙක් මිත්‍රයන්ට ද්‍රෝහි වන්නේ නැත්තං මිත්‍රයන්ට විරුද්ධ වන්නේ නැත්තම් ඒත නැත්තාට ගවසම්පතත් ලැබෙනවා. වපුුණලද දහන්‍යව හොඳට වැඩෙනවා.ඒවගේ දරු පල ලැබනමු. ගාවෝතස්ස පජායන්ති කෙත්තේ උත්තන් විරුහති පුත්තානන් පල මස්නාති යෝමිත් තානංනදබති ඒවගේ විතුරන්ට විරුද්ධවෙෙන නැත්තම් කන්දකින් පරුවතයකින් වැටනක් බේරට. දපි දන්නවා සමහර කෙනකොට විපතක් වෙන තිබෙද්ද. ඒෝගේ පෙරපින් තිවෙන නිසා වීපතින් බේරෙනම්. යගේ මිතුරන්ට විරුද්ධ නොවන එක්කෙනාද එහෙම කරදරේකදී බේරෙනම්. ඇති එනිසා පිංබතුනි මිතුරන්ට ද්‍රෝහින වන්නා විරුද්ධන වන්නා මේ ප්‍රතිඵල ලබන බව මේ කියන මිත්තානි සංසු සූත්‍රයේ පැහැදි කරනම්. වදුරටත් මිත්‍රෙක් ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව අංගුත්‍ර නිකායේ ප්‍රථම නිපාතය කල්්‍යාන මිත්‍ර වරගේ මෙන මෙහිෙම දේශනාවක් අන්තර්ගත වෙනවා. නාහං භික්කවේ අන්ඥං ඒක දම්මම්පි සමනු පස්සාම ඒන අනුපන්නා කුසලා දම්මා උප්පජ්ජන්තිය උපපන්නාවක් අකුසලා දම්මා පරිහායන්තිය යතයි දංභික්කවේ කල්යාන මිත්තතා මහනෙන යමක් හේතුකොට ගෙන මෙ නූපන් කුසල ධර්මය උපදිනවන්නම් නූපන්න කුසල දරය උපදිනවනං උපන්නාව අකුසල ධරමයන් පිරිහෙන වනං කල්්‍යාන මිත්‍රරත්ව වැනි අන්න එකු ධර්මතාවයක්කත් මම නොදක් කිමි කියල බුදුහරු දේශනාකක්. එනි සාපිම්වතුනි නූපංකුසල ධරමයක් උපදවා ගැනීමට උපන් අකුසල ධර්ම නැතිකර ගැනීමට උපකාරවන ධර්මතාවේ තමයි කල්්‍යාන මිත්‍රත්වය. එසා කල්්‍යාන මිත්‍රයන් නැත්තාට නූපංකුසල ධර්ම උපදිනවා උපන් අකුස්සල ධරමයෝ පිරිහටවා එනිසා ඔබත් කල්පනා කරන්ට වේ කල්ලාල මිත්‍රේ කොයාගන්. කල්්‍යාන මෙතරයන් නිතරම තමඟ යාලුව පාපානිිවාරෙන්ති පවින් වලක්ක දන්නවා. කල්්‍යානේ නිවේසිෙන්ති යහපත යොද වනවා එනිසා මොකද වෙන්නේ කුසලධර්ම උපදිනවා අකුස්සල ධර්ම යට යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්‍ර නිකායේ මේ විදිහට වෙන එකම ධර්මයක් පත් මම නොදකිමි කල්්‍යාන මිත්‍රත්වය තරම් වටිනා ධර්මයා. ඒ කල්්‍යන මිත්‍ර ධරමය නිසා අපට සිදුුවන යහපත බොහෝයි ඒ අනුව මේ ධර්ම දේශනාව තුළ අන්තර් ගත වෙන බොහෝ කරුණති බෙනමු. අංගුත්‍රණකායේ ඒකක නිපාති. කල්්‍යාන මිත්තතා භික්කවේ මහතෝ අත්තාය සංවත්තති. කල්්‍යාන මිත්‍රත්වය මහනෙන මහත් අර්ථය පිණිස යහපත පිණස පවතිනවා. නිසා කල්්‍යාන මිත්‍රය හඳුනගෙන ආශවේ කරන්න. එවගේම, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විවිධ අවස්සාධ මේ කල්්‍යයාන මිත්‍රයන්ගේ වටිනාකම උන්වන්සේ එක් තරා දවසකගොසුල් රජතුමාටත් මේ කාරණය පැහැදි කරල දේනවා දවසක්දා කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ මොුණ ගැහෙන්නටේනවා ඒ මොඩගැහෙන්නට ඇවිල්ලා රජරෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා බුදුපාණෙනි මම කල්ලඇන්න මිත්‍රයන් සම්බන්ධව මෙන්න මෙහෙම කටයුතු කරරව එහෙම කටයුතුකිෙරේව මම බෝම උසස්කොට සලකඩවා එතන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි ඒ වංසික් හිතක් බං රජතුමනි ඒ විදිහටම කල්්‍යාන මිත්‍ර ධර්මතාවය ආරක්ෂා කරගම් භාග්‍යෝතුන් වහන්සේ ධර්මය මැනවින් දේශනා කළා ඒ දහම කල්්‍යාන මිත්‍රයන් ඇත්තාට පමණයි පවිටු මිතුරන් ඇත්තාට නොවෙයි. පවිටු යහළුවන් ඇත්තාට නොවෙයි මෙබඳ සිතක් බුදුහානය මට පහල වුණ වෙලාවෙදි බුදු හාමුදුරෝ දශනා කරනවා රජතුමානනේ ඒක එහෙමම මහ රජතුමනි මම මැනවින් ධරමයේ දේශනා කළ ස්වාහතායි. එය කලර මිත්‍රයන් ඇත්තට පමණයි. එනිසා ඒ විදිහටම ඔබතුමා දිගටම හික් මෙන්න කියලා බුදු හාමුරු දේශනා කළා. බුදුහාුරු දේශනා කරනවා රජතුමනි මං මේ කාරණය ආනන්ද හාම්රුවන්ටත් මීට පෙර පැහැදිි කලදිලා තිබෙරවා. එනිසා මේ කල්්‍යාන මිත්‍ර ධර්මතාවය පිළිබඳව ඔබ හිතන විදිහට තවදුරරත් හිතන් ඒ විදිහටම හික්ම එන්න එය ඔබට දෙලව යහපත පිණිස පවතිනවා. එනිසා සුපින් වත්න කල්්‍යාන මිත්‍රත්වය පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා රාශයක්තිබෙනමු ඒ සූත්‍ර ධර්ම දේශනා රාසියෙන් කීපයක් පිළිබඳව සිහිපත් කරමින් ඔබට මේ කල්්‍යාන මිත්‍රත්වය වැදගත්කම පැහැදිි කර දුන්න. එනිසා ඔබත් ඔබගේ නිවස තුළින් පාසල තුළින් කාර්යාලය තුළින් සැබෑ මිත්‍රයෙක්ව හඳුනගන්න සැබෑ මිත්‍රෙක්කො ජීත ලංකරගන්න අපි හැම දෙනාගේම කල්යාල මිත්‍රයන් වංසේ තතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව අමතක නොකරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අදදවස්සේ ධර්මානු ශාසනාවේ දයිකත්්‍යයන් අරමුණ ඉදිරිපත් කරන්නට ීට වසර විසිද දෙකට පෙර පරලූ සැපත් லතිනன் MMDs වික්‍රම සේකරපුතාට ද වෛද්‍ය AASස් වික්‍රම සේකරපුතාටද වෛද්‍ය AA වික්‍රම සේකර මහතාට කිරවත් තුඩුව මහතාට මෞපියන්ට හා සහදරේන්ට ද නිවන්සුව පතනාතර අසනීප තත්ත්වයෙන් පෙළින සහදරන්ට සෙත් පැතිීමත්. මාලනී කාංචනා, තිමති, ගයාන්, නදී, රදිිමා ඔසද රහිම සහස්. අයිශ්ශර්යයා ඔවේන්ද්‍රියන දරුවන්ට අශිරවාද කිරීමත් උදෙස්සා ධර්මදේශනාවේ දායිකත්වය ගෙන කටතු කරන්නේ බෙලිියත්තේ දම් දීපනී මෙහිනිින් වහන්සේ විසි. දෙදාසටේ අප්‍රේල් තිස්සන දින හදිසි අනතුරකින් පරලෝ සැපත් දසුම් සමීර හෙට්ටිය නරච්චි ධෑබර තරුණ පුතනුවන්ට පරලෝ සැපත් Hොන් ජෝජජ මැගලින් නෝනාDP ජයතිලක H මැස්ලින් නෝනා යන්න මෞ්පියන්ටද ස්ුනාමී අනතුරින් මියගිය ගංගාච චාන්දනය මෙනවී ඇතුළු පරලො සැපත් ඥාතින් සුළු දෙනාට පින් පිණසත්. මැයිමස්ස පළමිෙන දිනු පන්දිනය සබරන අනෝමා ජෛතිලක සහ රෝගාතුරෝසිටින සේතා මාල්නී ජයතිලක සහෝදරයට දිගාසිරි පැත්තීමත්. මැයිමස්ස දෙවන දිනු පන්දිනය සමරන චනිත් දිසානායකපුතාට දිගාසිරී ති ම දෙසා ධර්ම දශාව දායිකත්යගෙන කටතු කරනවා. දර්ගා නගරය මාළවන් ගොඩ පදිංචි කරුණාසයෙන් හෙට් ියයාරාච්චිසා ඉන්ද්‍රාණී ජැන්තිලික විසින්. දෙෙහි ඔට ්‍රීස් සිිලෝදේ පිරිවනේ විහාරාධිපති අතිපූජනීය දෙල් ඔළුවේ ධම්මපාල ස්වාමීන් වහන්සේගේ සීවන ජන්ම සැමරුම අද දිනටයදී ති බේමත් උන්වහන්සේ ප්‍රධාන විහාර පරපුරේ අපොත්ති වදාළ සියලුම යතිවරෑණන් වහන්සේලාට උතුම් නිවන් සම්පත්ති ලැබේවායි පතමින් ධර්මතිශ්නාවේ දායිකත්වය ගෙන කටතු කරන්නේ, ඇහලිය ගොඩ පනාවල ශත්‍රී ශාක්කෙමුණේ විහාරය ෙහෝට ශ්‍රීස සිුලෝදය පිරිවන් විහාරයන්හි විහාරාදිිශ්වර, ශ්‍රී සුසිලෝදයේ විද්‍යාතන පරිවේ ආධිපති පූජ රංගේගම විමලසිරි ස්වාමින්ද්‍රයන්වාසේ ප්‍රධාන සිලුම ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින්. ධයිකත්වය දරණගේ ඒ කරුණු අදාස්ස මහතාගේ, දසිසදක අපප්‍රේල් ස් වන තිනට එදන හැත්තවන ජන්මතිනය වෙනවෙන්. සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මන් භවකදී නිවන් අවබෝධය පිණිසත් පරලුව සැපත් දෙමෝපියන් භාරය ඇත්තුලු සංසරගත ඥාතින්ට මේ පින් අනුමෝදධන් වේවා සුජිවත්තසින සිලුම ඥාතින් සූපත්්‍රේවා දේශකයන් වහන්සේට ධර්මශ්‍රවනය කළ සිලු දෙදනාට නිදුක් නීරෝගී වේවායි පතමින් ධර්මදේශනාවේ දායිකත්වය ගෙන කටතු කරන්නේ කරුණෑගල යන්තම් පලා ගෙදර පදිංචිකේ ඒ කරුණාදස්ස මහතා විසින් දැන් ගෞරනය දේශකයණන් වහන්ේ විසින් සිදු කරන පු්්‍ය අනමෝතනා කාරුණික සුපින්වත්න අදදින පැවැත්වෙන මෙම ධර්මදානම පින්කමට අපගේ ගෞරවනය ස්වාමින් වහන්සේලාත් සිල්මෑනිවරයන් තුමියන්නත් ඒවගේම දායික දායිකා සැදැහැවතුනත් දායකත්වය භාරගන තිබෙනවා තමන්ගේ නමින් මියගිය සියල්ම ඥාතිමිත්‍රාදන්ට පින් අලමෝදංකරීම පිණිනිසත් සුජීවත්ව වාසයගන දූදරුවන්ට ආසිර්වාද කිරීම පිණිසත් එවගේම තවත් විශේෂකාරණා මුල් කරගෙන මෙම ධර්මදාන මේ පින්කමට දායකත්වය භාරගෙන තිබෙනු. අපේ ගෞරමණය ස්වාමින් වහන්සේලගේ ප්‍රාර්ථනාවන් සිිල්මෑණියන්ගේ ප්‍රාර්ථනාවන් සැදහැවත් ඔබ හැම දෙනාගේම ප්‍රාර්ථනාවන් පරලෝසපසුනු ඥාතිමිත්‍රාදීන්ටත් සුජීවත්වවාසකන හැමටත් සෙත් පි නිසත් මේ උතුන් ධර්මදානමේ පින්කම හේතුවේවා වාසනවේවායි ප්‍රාත්නා කරමින් අපි දෙවියන්ට පුුණ්ානුමෝදනා කරමු. ආකා සٺຈබුම්මටٺදේවානග මහිෙදදका පഞງත අනුมෝදිත්වා ചිරරක්ຄංතුළෝකසාසන ආකສٺຈබุම්මටٺ දේවානග මഹෙදදका පຍງත අනුมෝดත්වා ිරරක්කංතුදේසනං ආකාසට්ඨාචබුම්මට්ठා දේවානාගා මහිද්දිකා පഞංතං අනුමෝදිත්වා චිරංරක්කංතුමං පරති ධර්මස්්‍රවනය කිරමින් ඔබැහැම දෙනාටම උතුම්මෝ චතුරාරය සත්‍ය ධරමයන් අවබෝධවේවා. සාධූ සාධූසාදු අද ධර්මානු ශාසනාවසිදු කළ ගෞරුණීය දේශකයණන් වහන්සේ. පත්මලානශ්‍රී ප්‍රත්නාරාමේ බොරලැස්කමෝ සිරි සෝනුත්තර විහාර යන්න උබය විහාරාදිශ්වර, බස්නහිර පලාාත්ත සහිත නවත්තොටමනේ ප්‍රධාන අධිකන සංගනායික, පස්්නහිර පලාාතේ රත්මලාන ශාසනාරක්ෂක බලමන්ලේ ගරු සභාපති සද්ධර්මකීර්තිශ්‍රී ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජනීය සූරිය ගොඩ සිරිධම්ම නායික ස්වාමින්ද්‍රයන් වහන්සේ. පෙන්වතනී අපහැම දෙනා සාදුනතක්දමින් උන්වහන්සේට නිදු නේරෝගීස්ව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටමු සාධූ, සාධූ, සාධූ. ත් පුළුවන් ජාතික ගන් ලේ වැනි ධර්මානු ශාසනාවක දයයිකත්්‍යය බාගන්නට ලසේ නම් බිඳදු එක එකයි දෙකයි හැට නමේ හැත්තෙ එකයි හතල ඔස්සේ ට්‍රලංකා ගුවන්තලි සංස්ථාවේ ආකමිකාන් ශ්‍රයාමතන්න මෙම ධර්මානු ශාසන ඔබට ජාතික ගුවන්දිලේ සොදේශී සවා YouTube නාලිකාවසේත් ත්‍රවණය කරන්නට පුළුවන් ඔබස්සේමට සම්මා සම්පදු සරණයි.